ාද ර ාद ச ා விரிய ා চি ා விමස ා ச ාद ී ාदය চি திපාद விම ාदයි ාद ධर्මහර ඉර්දී යනු යම් කිසිවක සිදුවීමය ඒ ඒ දය සිදු කළහැකි ශක්තියට ඉර්දියන නාමය විවාහාර කරනු ලැබේ ගස් හා වැල් උපන් තැනින් අන්තනකට නොගොස් ඒ තැනම කලක් ජීවත් වී මැරයි සත්වයෝ උන් තැනම නොසිට තැනින් තැනට ඇති ओए या इरदय की मसात्व केने थमन अबट ऐतिदै नदाथी मसाव्य हो द ओन ए द मद एक इ इदय की अथमसातवयो किसी हंडक नवासति मह आसति आस ओन ए ऐसी मत एक इरदय की බොහෝ සාත්මයෝ කතා කිරීමය මාර්ගයෙන් තමන්ගේ අදහස් අන්්‍යන්ට දැන්වීමට නොසමත්වෙති මනුෂ්‍යයෝ එය කරති මනුෂයන්ගේ ඒ කතා කිරීමද එ ඉර්දියකි මෙසේ ලෝකයේ බොහෝ ඉර්දිීහු ඇත්තාහ එහත් ඒ සියල්ලම ලෝකයා විසින් ඉර්දිී වශයෙන් සලකුණු නො ලැබේ ලෝකයා ඉර්දි වශයෙන් සලකුණු ලබනුයේ චිත්ත බලයෙන් අහසිඥාම දිය සුලං ආද ඇති කිරීම නොපෙනී සිටීම ඇසට නොපන දැකීම අනුන්ගේ අදහස් දැනීම යනාදී සැම දෙනාට සිදුකළ නොහැකි ඉතා ටිකදනකුට පමණක් සිදු කළ හැකි සිදුකිරීමටා පහස්සු සිදුවීමය මේ ඉෘදිිපාද කතාවෙහි ඉර්දි වශයෙන් ගනුලබන්නේද සැම දෙනාටම සිද්දු කළ නොහැකි සිද්ධීන්මය සසර දුකින් මිදීම සඳහා ඇතිකර ගත යුතු වූ දුකින් මිදීමට පිහිටවන්නා වූ බුදු සසුනෙහි යෝගාවචරයන් විසින් බලාපොරොත්තු වන්නා වූද බලාපොරොත්තු වියයුතුද ශාසනක ඉර්දිී පහක් ඇත ඉර්දිිපාද ධර්මයන් වැඩිය යුත්තේ ඒ ඉර්දීන් ලබනු සඳහාය ඒ ඉර්දිි පහ එක අභං්යේසු දම්මේසු අභිින්්ඥ්‍ය සිද්ධී දෙක පරි්ඥයේසු දම්මේසු පරි්ඥ සිද්දී තුන. ප ත්ේසු දම්මේසු පහන සිද්ධී අතර සච්චිකා තබ්බේසු දම්මේසු සච්චිකිරයාා එරදී භාවේ තබ්බේසු දම්මේසු භාවනා සිද්ධී යනුවෙන් දක්වා තිබේ චිත්ත චෛතසික රූප නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් මෙතෙක් මෙතෙක්ැයි විභාග වශයෙන් හා ලක්ෂණ වශයෙන්ද පවත්නා ආකාරයාගේ වශයෙන්ද නිවරදි ලෙස දැන ගැනීම අභිං්ඥයේසු දම්මේසු අභිං්ඥ්‍ය සිද්ධී යැනුවෙන් දැක්වෙන පළමු වන ඉර්දිියයි සන්තති ගන සමූහ ගන කෘ්‍ය ගන ආරම්මන යන ගන හතරින් වැසී තිබෙන් නාාවූ නාම රූපයෝ ධර්ම වශයෙන් නොව සත්ව පුද්ගලාදී වශයෙන්ම පෙනී සිටිති. එබැවින් ඒවාට ලෝකයා රැවටෙති ඒවායේ තතු නොවරදවා දැනගැනීම ඉතා දुෂ්කරය ඒවා හෙළිවන්නේ, ලෝකෙහි බුදුවරයන් පහළවන කාලවරදී පමණකි. බුදු සසුනයෙන් මිස ඉන් පිටත කොතනකවත්, කවර ආගමකින් වත්, කවර දර්ශනයකින් වත්, කවර විද්‍යාවකින් වත් ඒවා දැනගත නොහැකිය. දැනගැනීමට දෘෂ්කර වූද දැනගැනීමට දුර්ලබ වූද ඒ පරමාර්ථ, ධර්මඥානය එක්තරා ඉර්දියකි ඒ ඉර්දිය විදර්ශනා කරන යෝගාවචරයන් විසින් පළමු කොටම ලබාගතයුතුය විදර්ශනාවට බිම වන්නේ ඒ ඉර්දියයි ඒ ඉර්දිය නැමැති භූමියෙහි පිහිටාම විදर्ශනා කළයුතුය විදර්ශනාවෙන් ලැබියහැකි නියම පලය ලැබිය හැකි වන්නේ ඒ ඉර්දියෙහි පිහිටා විදර්ශනා වඩන යෝගාවචරයන්ටය අභිධර්ම කිිටකය හැදෑරීමෙන් ඒ ඉර්දිය ලැබිය හැකය අභිධර්මාර්ථ සංග්‍රහය හෝ එවැනි අන्य ග්‍රන්ථයක් හෝ මැනවින් උගෙනීමෙන් ද යෝගාවචරයකුට ප්‍රමාණවත්වන පරිදි ඉර්දිය ඇති කර ගත හැකිය දුක්ක සත්‍යයට අයත් රූප අරූප ධර්මයන්ගේ වෙන්වෙන් වූ ලක්ෂණ හා අනිත්‍ය දුක්ඛ අනාත්ම යන සාධාරණ ලක්ෂණයන්ද පිරිසිදු දැන ගැනීම පරි්ඥයේසු දම්මේසු පරි්ඥ සිද්ධි යනුවෙන් දැක්වෙන දෙවන ඉර්දියයි සමුද ආරය සත්‍ය සංඛ්‍යාත තෘෂ්ණාවහා අවශේෂ කලේෂයන්ගේද ප්‍රහණය පහ තබ්දේසු දම්මේසු පහන සිද්ධී යනුවෙන් දැක්වෙන තුන්වන ඉර්දියයි. තමන්ගේ සන්තානයහි අනුසය වශයෙන් පවත්වන්නා වූ තන්හාවගේ හා, අවසේෂ කලේෂයන්ගේද, මතු කිසිකාලෙක නූපදිනා පරිද්දෙන් වන නිරෝධය වූ ලෝකෝත්තර නිර්වාණධාතුව ස්වකිය ඥානයන් ප්‍රත්‍යක්ෂ කිරීම සච්චිකතාබේසු දම්මේසු සච්චිකරියා සිද්ධි යනුවෙන් දැක්වෙන ඉර්දිියයි. ලෝකෝතර මාර්ග සත්‍ය භාවයට පැමිණෙන තුරු සීල සමාදී ්‍රඥා සංඛ්‍යාත ශික්‍ෂාත්‍රය දියුණු කිරීම භාවේ තබ්බේ සු දම්මේසු භාවනා සිද්ධී යනුවෙන් දැක්වෙන ඉර්දියයි. ලෝකෝත්තර මාර්ගය පහලවීම ඒ ඉර්දිය සම්පූර්ණ වීමයි. සෝවාන්වීම සකදාගාමීවීම අනාගාමීවීම රහත්වීම යයි කියනුයේද ඒ ඉර්දියටමය එය විසුද්ධි ක්‍රමයෙන්ද කියහැකිය. චතුපාරිසුද්ධ සීලයෙන් එක් ඉර්දියකි. පරිකර්ම සමාධී උපචාර සමාධි සහිත වූ රූප අරූප ද්‍යානයන්ගේ ප්‍රතිලාවය එක් ඉර්දියකි. ධ්‍යානයන් වඩා දියුණු කිරීමෙන් ඇතිකර ගන්නා වූ ඉර්දිවිධ ආදී ලෞකික අභිඤ්ඥා පහ ඉර්දිි පහකි රපධර්මයන් තත්වාආකාරයෙන් හැඳනගෙන දිට්ටිය පිරිසිුදු කර ගැනීම එක් ඉර්දියකි. සංස්කාරයන්ගේ හේතුූන් තත්වාකාරයෙන් දැනගෙන ආත්මයක් ඇතද නැතද. රූපාදිය ආත්මයද නොවේද යනාදිය පවත්නා වූ සැකයන් දුරුකර ගැනීම නිසැකව ආත්මයක් සත්වයෙක් පුද්ගලයෙක් නැති බව දැනගැනීම එක් හිර්දියකි. සැකදුර්කරගෙන විදර්ශනා කරන තැනැත්තා හට ඕබාස ආදී උපක්ලේශය නැති වූ කල්හි ඇතිකර ගතයුතු වූ වැරදි මගහා නිවරදි මග වෙන්කර ගතහැකි නුවන එක් ඉර්දියකි. උදේවැය ඥාන ආදී විදර්ශනා ඥාන නවය ඉර්දිනාවයකි ලෝකෝත්තර මාර්ගඥානහතර ඉර්දිහතරකි මේ සියල්ල සාසනික ඉර්දීහුය. කියනලද ශාසනික ඉර්දීන්ට පැමිණීම ඒ ඉර්දීන් ලැබීම අතිදුෂ්කරය. සත්වයන් නිවනට නොපැමිණ සසර සයුරයම ගිලි දුක්විදිින්නේ ඒ නිසාය සිදු කිරීමට ඉතා දुෂ්කර දෑ අනික එක උපකාරයෙන් සිදු කළ හැකිය. මිනිසෙකුට සමුද්‍ර තරණය ඉතා දुෂ්කරය, එහෙත් නැවක උපකාරයෙන් එය කළ හැකිය. මිනිසාට අහසිං්ඥාම ඉතා දෂ්කරය, එහෙත් අහසියානයක උපකාරයෙන් ඒ සිදු කළ හැකිය. සමුද්‍ර තරණය ආදියට උපකාරබන නැව් ආදියසේ, මිීමට ලැබීමට උපකාර වූ ඉර්දීන්ට පැමිණීමට ලැබීමට උපකාරවන ධර්මයෝ ඇතහ. ඒවා ඇතිකරගෙන ඒවා ආධාරයෙන් ඒ ඉර්දිී ලැබිය හැකිය ඉර්දිිපාදයෝයැයි කියනු ලබනුයේ ඒ ඉර්දීන්ට පැමිණීමට උපකාරක ධර්මයන්ටය. යම් ධර්ම කෙනෙක් කන්ගේ බලයෙන් උපකාරයෙන් ඉර්දිය ලබාද ඒ ධර්මයෝ ඉර්දිිපාද නම් වෙති. ඉර්දිිපාද හතර ඉහත දක්වන ලදී. චන්ද ඉර්ධිපාද යන මෙහි චන්ද යනු යම් කිසිවකට කැමැත්තය. තවත් ක්‍රමයකින් කියතහොත් යම් කිසිවකට ආසාවය සාමාන්‍යයෙන් චන්දය එකක් වුවද එය ශක්තිීන්ගේ ප්‍රමාණයෙන් අනේක ආකාරවෙයි. ලැබීමට දෂ්කර වූ සිදු කිරීමට දෘෂ්කර වූ යම් කිසිවක් පිළිබඳව ඇතිවන චන්දයෝ බොහෝසයින් ඒ බලාපොරොත්තුූ දෙය නොලබාම සිදු නොකොටම සංසිදෙති. සංසිදීම යනු බලාපොරොත්තුව නැතිවී යාමය එබඳ චන්තයෝ දුබල චන්දයෝය. ලබාගැනීමට අතිශයෙන් දුෂ්කර වූ ඉහතකී සාාසනික ඉර්දීහු, එබඳු චන්දයකින් ලැබියහැකි නොවෙති. ඒවා ලැබීමට කොතෙක් කල් ගත වුවද, කොතෙක් වෙහෙසන්නට සිදුවුවද, කොතෙක් සැප අතහරන්නට සිදුවද, කොතෙක් දුක්ගන්නට වුවද, ර්දියය නොලබනතුරු නොසන්සිදන බලවත් චන්දයක් තිබියයුතුය චන්ද ඉර්ධිපාදය යැ කියනුයේ එබඳු බලවත් චන්දයටය විරිය ඉර්ධිපාදයනු ඉහත සම්යක් ප්‍රධාන කතාවෙහි දැක්වුණු වීරිය මය චිත්ත ඉර්ධිපාදය යනු ඉර්දිය ලැබෙනතුරු අකකට නොනැමෙමින් අතිශයෙන් ඉර්දියට නැමුණා වූ සිතය ඉර්දීන්ගේ අනුහස් ශ්්‍රවනය කළකාලහි බොහෝ දෙනාගේ සිත ඉර්දියට නැමෙයි මා විසින්ද ඒ ඉර්දය ලබාගතහොත් මැනවයි බොහෝ දෙනා සිතති ඒත් ඒ ඉර්දිය ලබන්නට පෙරම ඔවුන්ගේ සිත නැවත කාමයන්ට නැමෙයි. ඉර්දිය ඕවුනට අමතකවෙයි. එසේ ලබන්නට මත්තෙන් කාමයන්ට නැමී, බරවී ඉර්දිිය අමතක වන්නා වූ දුබල සිත චිත්ත ඉර්දිිපාදය නොවෙයි. විමංසා ඉර්්ධිපාදය යනු අපාය දුක්කයාගේ බයානකත්වය විසාාලත්වය දක්නාූද සංසාරදුක්ඛයාගේ විසාාලත්වය දක්නා වූද ඉර්දිියෙහි අනුහස් දක්නා වූද ස්කන්ද ධාතු ආයතනආදී ගම්බීර ධර්මයන්හි හැසිරීමට සමර්ථ වූද ඥානයයි. ඉර්දිපාදයන්ගෙන් එකකදු ඇති තැනැත්තා භවේහි හෝ අනන්තර භවයහි හෝ මේ බුදුසස්නෙහිම මගඵල ලබන්නේ ය. දෙකක් හෝ තුනක් හෝ හතරම හෝ ඇති තැනත්තා ගැන කියනුකිම ඉර්ධිපාද නැතියෝ මෙකල උත්සාහ කළත් මගඵල නොලැබිය හැකිය කියා හෝ අපට සුදුසු තැන් නැත සුදුසු උපස්ථායිකයන් නැත සුදුසු ගුරුවරු නැත අවකාස නැත සනීප නැත යනාදීන් නොයෙක් දේසිතමින් පසුබසිති. ඔවුහු ඉර්ධිපාද ධර්ම ඇතිකර ගන්නාතුරු කිසි කලෙක මගපලනොලබති එක් ඉර්ධිපාදයක් වුවද ඇතිකර ගතහොත් එයින් හේ මගඵල ලබා නිවන් දකින්නේය දිපාදයන්ගේ ගෙන් ඇතමෙක් චන්ද යර්දිපාදය ලබා එයින් මගපල ලබා නිවන් දකිති ඇතැමෙක් වීරිර්දිපාදයෙන්ද ඇතමෙක් චිත්ත ඉර්දිපාදෙන්ද ඇතමෙක් විමංසා එර්දිපාදෙන්ද මගපල ලබති රට්ටපාල මහරහතන් වහන්සේ චන්ද එර්දිිපාදය පිහිට කොටත් රහතන් වහන්සේ නමක් පූසේක. උන්වහන්සේගේ චරිතය සැකවින් මෙසේය. ගුරු රට චුල්ල කොට්ටිත නම් නියම් ගම විසූ මහා සිටුවරයකුට රට්ට පාල නම් වූ එකම පුත්‍රයෙක් විය. බුදුරජාණන් වහන්සේ චුල්ල කොට්ටික ගමට වැඩ දහම් දෙසු කල්හි එ අසා රට්ටපාලයන්ට පැවිදිවීමේ බලවත් කැමැත්ත ඇති විය මවපියන් කරාගොස් පැවදිවීමට අවසර ඉල්ලීය තමන් සතු මහා ධනස්කන්දය හිමිකරවීමට ඇති එකම දරුවා බැවින් මවපියෝ ඔහුට අවසර නොදුන්හ එහෙත් රට්ටපාලයන්ගේ චන්දය නොසන්සිදින ඒ පැවිදිවන්නට අවසර නොලබැතහොත් මෙතැනම නොකා නොබී සිට මියයමි යැයි බිම නිදාගත්තේය මව්පියෝ හුට නොයෙක් ආකාරයෙන් පැවිදිනවන්නට කරුණු කහ. රට්ටපාලයන්ගේ මිතුරන්ගෙන්වා ඔවුන්ලවාද කරුණු කියවූහ. රට්ටපාලියන්ගේ චන්දය සංසිදවන්නට කිසිවෙ අසමර්ථ වූහ උපවාසයෙන් මියගියහොත් නපුරුවේ යැයි සිතා දිනගණනකට පසු මවපියෝ ඔහුට පැවිදිවීමට අවසර දුන්හ රට්ටපාලයානෝ නැගිට කාබී සරීරය ප්‍රකෘතියට පමුණුවාගෙන බුදුන් වහන්සේ කරා එළඹ පැවිද්ද ලබා අද අදම රහත් බවට පැමිණ නිමියයි බලවත් ඕනෑකමින් මොහනදම් පුරන්නට පටන්ගත්හ එසේකුට උන්වහන්සේ දුොලොස් වසරකින් සියලු කැසුන් අසා රහත්වූ සේක විස්තර පාරමිතා ප්‍රකරණය බලන්න. සෝන මහරහතන් වහන්සේ වීරය ඉර්දිිපාදය පිහිටකොට රහත්වූ සේක. උන්වහන්සේ චම්පානගරෙහි බොහෝ සම්පත් ඇති සිටුවරගේ පුත්‍රයකි ඒ සිටිපුත්‍රයාගේ පතුල් ව ලෝමෝ වූ පතුල්වල ලොම් ඇති කෙනෙු ඇති බවාසා පුදුම වූ බිම්බිසාර රජතුමා වරක් ඔහු ගෙන්වා ඔහුගේ පතුල් බැලිය පසුකලෙක ඒ සිටු පුත්තෙමේ ගිහිගේ නික්ම බුදුසසුනහි පැවිදිවිය පැවිදි වූ සෝනතෙරුන් වහන්සේ සීතවනයහි වාසය කලසේක උන්වහන්සේ මහනදම් පිරීමෙහි මහත් උත්සාහය ඇතියෙක් වූහ නිදිමත නොයනු පිණිස උන්වහන්සේ සක්මන් කරමින් භාවනා කළසේක ඉතා මුරුදු වූ උන්වහන්සේගේ පතුල්වල බොහෝ වේදනා ඇති වූ නමුත් උන්වහන්සේ නොනවත්වාම සක්මන් කරමින් භාවනාවහි යෙදුනාහ ප්‍රමේණුන් වහන්සේගේ මොලොක් පතුල් ගෙවී ඒවයින් ලේගලන්නට විය සක්මන් කරන තැන ලේතැවරීමෙන් ගවයන් මැරු තැනක් බඳුවිය. එපමණ වීරයෙන් මහනදම්පුරා රහක් නොවූ බැවින් දිනක් සෝණතෙරුන් වහන්සේට නැවත ගිහිවීමේ අදහස දඇතිවිය. ඒ බව අතාගතයන් වහන්සේ දැන එහි වැඩවදාරා වීනා උපමාවක් දක්වා පමණ ඉක්මවා වීරය නොකොට පමට වීරය පවත්වන ලෙසට අවවාද කළ සේක සෝනතෙරුන් වහන්සේ සේකොට නොබෝ කලකින් සියලු කෙලෙසුන් නසා රහත් වූ සේක සම්බූත මහරහතන් වහන්සේ චිත්ත ඉර්ධිපාදය පිහිටකොට රහත් වූ සේක න්වහන්සේ තතාගතයන් වහන්සේගෙන් කායගතා සතිකමටහන ගෙන භාවනා කරමින් සීතවන වැඩහුන් සේක දිනක් වෙසවුණු මහරජතුමා දහුණුදිග බලා අහසින් යනකාල්හි උන්ුවහන්සේ සීතවනයහි එළිමන්තන කමටහන මෙනෙහි කරමින් වැඩ සිටිනු දැක අහසින් බැස්ස වැද සමාධිය නැගුණු කල්හි මා ආබව සැලකරව එෙක් තෙපි තෙරුන්වහන්සේ ද ආරක්ෂා කරව යැයි යකුන් දෙදෙනකොට නියමකොට ගියේය. සමාධියෙන් නැගී සිටිකල්හි යක්ෂයෝ තෙරුන් වහන්සේට ඒ බව සැලකළහ. ඒ කල්හි තෙරුන් වහන්සේ වදාරණසයක් යක්ෂයණ අපට තතාගතයන් වහන්සේ විසින් දෙනලද සිහිය නැමැති ආරක්ෂකයක් ඇත්තේය ඒ ආරක්ෂකයාම අප රක්ණේය ආරක්ෂකයකු අපට ඕමනා නැත. අපට මුරකොට ස්තොප නොවසිය යුතුය. ඒ බව වෙස වුණු මහරජතුමාටද දක්වුණු මැනව යැයි වදාල සේක. එසේකයා ඔවුන් යවා භාවනාකොට සම්බූධතෙරුන් වහන්සේ එකනෙහිීම රහත්වූ සේක. රහත්වීම කෙරෙහීම නමී පැවිතියා වූ උන්වහන්සේගේ සිත චිත්ත ඉර්ධිපාදයයි. රළු චීවරධාරී නතුරින් අගතැම්පත් මෝගරාජ මහරහතන් වහන්සේ විමන්සා ඉර්ධිපාදය පිහිට කොට රහත් බවට පැමිණිියෝය. උන්වහන්සේ භාවරී නම් මහතවසාගේ ප්‍රධාන ශිෂ්‍යන් සොලොස් දෙනාගෙන් කෙනෙක් වූහ අවස් පිරිසෙහි සැමදනාටම නුවණින් වැඩිවූ වෝ මෝගරාජයෝය බුදුන් වහන්සේ විසින් ඔවුන් විචාල පැනට පිළිතුරු වශයෙන් වදාළ සු්ඥතෝ ලෝකං අවෙෙක්හස්සූ මෝගරාජ සදා සතෝ අත්තාන දිට්ටිං වූහච්ච ඒවං මච්චු තරෝසියා ඒවං ලෝකං අච්චෙක් කන්තං මච්චුරාජාන පස්සතිී යන ගාථ වසා ප්‍රඥාව පිහිටකොට සියලු කෙලෙසුන් අසා උන්වහන්සේ එතන දීම රහත් වූහ යම් කිසිවකුට ධ්‍යාන මාර්ගාදී ඉර්දි ධර්ම ඇතිකර ගැනීමේ බලවත් කැමැත්ත ඇති නොවේනම් සමත විදර්ශනා භාවනාවන්හි යෙදීමට වීරිය ඇති නොවේනම් ඒවාට නැමුණු සිත ඇති නොවේනම් ස්කන්ධාදීතා ගාම්පීර ධර්මයන්හි පැවැත්වියහැකි නුවන ඇති නොවේෙනම්. ඉර්දිිපාද නැත්තා වූ පින්වතුන් විසින් ඉර්දිිපාද ඇතියවුන්ගේ චරිත මෙනෙහි කිරීමෙන්ද ඉර්දිිපාද ඇත්තා වූ සත්පුරුෂයන් ඇසුරු කිරීමෙන්ද. ඉර්දිිපාද ඇතිවීමට හේතුවන ධර්මයන් ඇසීමෙන් හා පාවනක් භාවිතා කිරීමෙන්ද තමන්ගේ සන්තානහි ඉර්දිිපාද ධර්ම ඇතිකර ගතයුතුය. ඉර්දිිපාද කතාව නොෙ ක්‍රම ඇත්තා වූද ආචාර්ය මතබේද ඇත්තා වූද ගැඹුරු කතාවකි. මෙතකින් කරන ලද්දේ යෝගාවචරයන්ට පහසුවෙන් තේරුම් ගතහැකි වූද යෝග කර්ම සිද්ධිය සඳහා දැනගැනීමට ප්‍රමාණ වූද ඉර්දිිපාද විස්තරයකි තවත් ක්‍රමයකින් කියන කල්හි ඉර්දිපාද ඉර්දි විභාගය පරිකර්මයාගේ හා ප්‍රතිලාභයාගේ වශයෙන් දැක්වී යුතුය ඒ මෙසේය ප්‍රථමධානයේ සඳහා කරන පරිර්මය ඉරදිපාදයයි ප්‍රථමධ්‍යාන ඉර්දිියයි දවිතියධානය ට පරිකර්මය ඉර්දිපාදයයි දවිතියධාන ඉර්දියි තृතිය ධ්‍යානයට පරිකර්මය ඉර්දිපාදයයි තृතිය ධ්‍යන ඉර්දයයි මෙසේ නවසญඥා නාසඥායතන ධ්‍යාන දක්වා කියතුය සෝවාන් මාර්ගයට පරිකර්මය ඉර්දිපාදයයි සෝවාන් මාර්ගයහා පලය ඉර්දය යනාදී අහත් පලය දක්වාද කියතුය. පූර්ුව පූර්ුව වූ ඉර්දියද පශ්ිම ප්‍රශ්ිම . र्दදියට පාदය වෙයි ප්‍රथම්‍යානය ඉरදිපාदයයි, दविතිयධානය ඉर्दियाයි, दविතිධානය ඉर्ධिපාदයයි, ත්‍රතිयධ්‍යානය ඉर्ධයි, යනාදීන් අහත්ඵලය දක්වාද විස්තර කළේතුය මෙතකින් ඉरදිिපාද කතාව නිமி